අයිබෝවන් ඔයාලට අද ගොඩක් පහසුවෙන් කරන්න පුළුවන් කෙම් ක්‍රමයක් තමයි මං අරගෙන ආවේ. ඔගලන්ට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්ව වශී කරගන්න හැකියාව තියෙනවා මේ කෙම් ක්‍රමය මගින්. ඒ කියන්නේ ඔයාගේ බිරිඳ සැමියාව, එහෙම නැත්නම් ඔයාගේ පෙම්බතා පෙම්බතිය හැර ගිහිල්ලා නම්, එහෙම නැත්නම් මෙයා ඉස්සර වගේ ආදරයක් නැත්නම් ඔයාට පුළුවන් මේ දේ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් කාටවත් අයහපතක් වෙන විදිහට මේ දේ පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔගලන්ට ඕනම දිනයක ඕනම වෙලාවක කරන්න පුළුවන් මේ දේ. කිසිම නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. මුල ඉඳන්ම වීඩියෝ එක හරියට බලන්න, හරි උපදෙස් පිළිපදින්න. ඉතින් හරක් මාස ඌරු මාස වලින් වැලකිලා ඉන්න ඕනේ මේ කරන දවසේදී. ඒ වගේම තමයි පිරිමි කෙනෙක් නම් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්නේ නැතුව මේ දේ කරන්න ඕනේ. කාන්තාවක් නම් ඔසප් දිනය නම් ඒ දවස ඔසප් දිනය සුව වුණාට පස්සේ ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ, කොහොමද මේකෙම කරන්නේ කියන කාරණා ගැන. ඉතින් මං කලින් කිව්වා වගේ මම නැවත මතක් කරනවා, කිසිම නිශ්චිත දිනයක් නිශ්චිත වෙලාවක් නැහැ. ඕනම දිනයක ඕනම වෙලාවක ඔයාලට මේ දේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔගලන්ට අවශ්‍ය වෙනවා මේ වගේ ලුණු කුඩු ස්වල්පයක්. ලුණු කුඩු ගන්න කැටගන්න එපා. ඒ වගේම සුදු ලුණු බිකක් අවශ්‍ය වෙනවා. මේ වගේ රතු පෑනක් සහ හැණයක්. ඉතින් මේ අමුද්‍රව්‍ය කිහිපය තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ කියලා. මුලින්ම රතු පෑනයි සුදු ලුණු බිකයි අපි අරගන්නවා. සුදු ලුණු බික අරගෙන එක පැත්තක ලියනවා ඔයාගේ නම, අනිත් පැත්තේ වශී කරන්න අවශ්‍ය පුද්ගලයාගේ නම ලියනවා. ඉතින් අපි හිතමු අවශ්‍ය පුද්ගලයා නිසඳි කියලා. එතකොට අපි මෙතන ඔයාගේ නම නිසඳි නම් ඔයාගේ නම ලියනවා මුලින් නිසඳි කියලා මෙතනදී ලියනවා. ඊට පස්සේ ඔයාට වශී කරන්න අවශ්‍ය කරන කෙනාගේ නම එහා පැත්තෙන් ලියනවා. අපි හිතමු පහන් කියලා. අපි එහා පැත්තෙන් ලියනවා අවශ්‍ය කරන, වශී කරන්න අවශ්‍ය කරන පුද්ගලයාගේ නම මෙතනින් ලියනවා පහන් කියලා. පහන් කියලා ලියනවා. ඊට පස්සේ දැන් එක පැත්තක ලිව්වා ඔයාගේ නම, අනිත් පැත්තේ වශී කරන පුද්ගලයාගේ නම ලිව්වා. ඊට පස්සේ ඔයා මේ දේ කරන වෙලාවේදී හිතා ගන්න ඕනේ ආව ඔයාගේ වසඟයට ගන්නවා කියලා හිතාගෙන ඔයා ඊට පස්සේ මේ සුදු ලුණු බික ගන්න අතට, ඉතින් එතනදීත් ඔයා හිතන්න ඕනේ ආව ඔයාගේ කරගන්න ඔය දෙන සතුටින් ඉන්නවා කියන ඒ දේ ඔගොල්ලෝ හිතාගෙන තමයි මේ දේ කරන්න ඕනේ. ඇණය අරගෙන මේ දෙකේ දැන් ඔය දෙනගේ නම් දෙක ලියලා තියෙන්නේ දෙපැත්තේනේ, පැති දෙකේනේ, පැතලි පැති දෙකේ තමයි නම් දෙක ලියලා තියෙන්නේ. එතකොට එතනින් උඩ පැත්ත හරවලා මේ ඇණේ මේ විදිහට පල්ලෙහාට බස්සනවා. මේ ඇනේ මේ විදිහට ගහනවා නම් දෙකේ නෙමෙයි උඩින්. එතකොට එක පැත්තක නිසදි කියලා ලියලා තියෙන ඔයාගේ නම, අනිත් පැත්තේ පහන් කියලා අවශ්‍ය පුද්ගලයාගේ නම මේ විදිහට උඩින් ඇනේ ගහනවා. ඊට පස්සේ මේ ලුණු අරගෙන අපි දැන් මෙතනදි ත්වාරදේ හිතන්න ඔයා ආව වශී කරගන්නවා කියලා. ඉතින් මේ විදිහට ලුණු අරගෙන ඔයාට පුළුවන් අර කැපුම් පාරවල් වලට ඒ ලුණු කුඩු ටික දාගන්න පුළුවන්. කැපුම් පාරවල් වලට ඒ ලුණු කුඩු ටික උඩ කැපුම් පාරවල් වලට දාගන්න පුළුවන්. මෙතනදි ඔය අනිවාර්යෙන් මෙයා ගැන හිතන්න, යාගේ නම මෙනෙහි කරන්න. ඒ වගේම යටපැත්ත හරවල එතන කැපුම් පාරටත් අපි ලුණු කුඩු දානවා. ඉතින් මේ ලුණු කුඩු ඉතුරු වෙනවා අනිවාර්යෙන්ම. ඉතුරු වුණාට පස්සේ ඔකුල්ල කාටවත් පෑගෙන නැත්තනකට විසික් කරන්න මල් පැලයකට දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ විදිහට ඔගොල්ලෝ ලුණු ටික ඒ කැපුම් පාරවල් වලට පුරව ගන්න ඕනේ. ඉතින් මේ දේ ඔයාලා කරලා බලන්න, අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රතිඵලයක් ලැබෙනවා. ඉන්පසුව මේ විදිහට ලුණු අරගෙන ඕගොල්ලෝ මේක වටේට මේ ලුණු ටික දාන්න ඕනේ. දාලා ඕගොල්ලෝ මේක කොහෙවත් කාටවත් පෑගෙන්නේ නැති තැනක ඕගොල්ලෝ වලලන්න ඕනේ, නිදහස් නිස්කලංක තැනක. ඉතින් මේ දේ කරන වෙලාවේදී හැම වෙලාවෙම පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානයේ තෙක් නම සිහි කරන්න, ඔයා ආව ඔයාගේ පැත්තට නම්ම ගන්නවා කියන දේ විතරක් ඔයා හිතේ තියාගෙන මේ දේ කරන්න. ඉතින් අනිවාර්යෙන් මේ දේ කළ බලන්න, ලොකු ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. එයා ඔයාගෙම වෙයි අනිවාර්යෙන්ම. ඔයාගේ පැත්තට හැරෙයි, ඔයාට තේරෙයි වෙනදටත් වඩා ආදරෙන් එයා ඉන්නවා කියන දේ ඔයාට තේරෙයි. ඉතින් කරලා බලන්න, අනිවාර්යෙන්ම ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියපු කාරණා, ඒ උපදෙස් සියල්ල නිවැරදිව පිළිපදින්න. ඉතින් ලුණු පාවිච්චි කරනකොට අලුත්ම ලුණු ගන්න, ගෙදර පොල් කට්ටි ලුණු පොල් කට්ටි තියෙන ලුණු ගන්න එපා. සුදු ලුණු බිකත් එහෙමයි. ඉතින් ඒ විදිහට අලුතෙන්ම අරගෙන පාවිච්චි කරන්න ඇණය නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කොහෙටවත් ගහලා තිබ්බ ඇණයක් නම් මේකට පාවිච්චි කරන්න එපා.
හොඳ ඇණයක් පාවිච්චි කරන්න අලුත් ඇණයක් පාවිච්චි කරන්න කොහෙටවත් ගහලා තිබ්බ වෙනම පරණ ඇණයක් පාවිච්චි කරන්න එපා. පරණ වුණත් ඒ ඇණේ පාවිච්චි කළා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඔගලන්ට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. මේ වීඩියෝ එකේ යම් කිසි අපහැදිලි තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඔයාලට මම මතක් කරනවා. ඉතින් ඕනෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාලට පිළිතුරක් ලබා දෙන්න. අපි ඔගලන්ට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් පිළිතුරක් ලබා දෙනවා. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනින්ම ඔයාලා ගාවට එනවා. සියලු දෙනාට සුබ දවසක්.